आयुवान मम आचार्य शांतिमा विजय गुणवर्धन मम हिताने दन्नम गरु जनाधिपतितुमनी होदतम एति दन्नम मेक होदतम एति लंकावे तरुण तरुणियांगे मतय ओबतुमा निकं वक्कत अडुम तरमे पारे यानकोट वक्कत अहला वक्कत कथा करला वक्कत नेद्द मे रटे तरुणयु मुखद्द हितान्ने कियन एक दैन ओबतुमाव वट करगेन इन्ने हुंगाक अयगे वयस अवुरुदु 70ट वडा वेडी अवुरुदु 70ट वडा वेडी अयट अपे रटे कियन्ने सीयला कियलाई मम कियन्ने मे हेमोटम सीया कियन एक नेवे मगे सीयत ए वयस वल केनेक तमाई हबेई මේ ප්‍රශ්නය ඔබතුමාට දැනෙන්නේ කියන එක මට හරිම පුදුම සහගතයි ලෝකයේ රටවල් වලට ආධිපත්‍ය තිබෙන රටවල් වලට හැම වෙලාවෙම මේ දියුණු වෙමින් පවතින දුප්පත් කියන රටවල් වල අවශ්‍යතාවය තිබෙනවා ඔවුන්ව ඒ ආකාරයෙන්ම රඳවා තබා ගැනීම අවශ්‍යතාවය තිබෙනවා ඒකට කරුණු දෙකක් තිබෙනවා පළවෙනි කාරණේ තමයි ඔවුන්ගේ නම මහත්මා නමක් විදියට හදාගන්න අපි තමයි දුප්පත් රටවල් වලට ඔවුන්ගේ ප්‍රශ්නවලදී මැදිහත් වෙන ගුණ යහපත් ඇති මහත්මා ගති ඇති රටවල් ජාති දේශපාලකයෝ ජාතිකත්වය මේක තමයි ඔවුන්ගේ පළවෙනිම කාරණේ. ඔවුන්ට ඕන කරනවා මේවා කරලා නොබෙල් ත්‍යාගය දිනා ගන්න. ඒ වගේම ලෝකෙ තිබෙන ඉතාම ඉහළ ත්‍යාගයන් දිනා ගන්න. ඒක තමයි පළවෙනි කාරණේ. හැබැයි මේකේ දෙවෙනි කාරණේකුත් තිබෙනවා. දෙවෙනි කාරණේ තමයි දුප්පත් රටවල් වලින් තමයි ඔවුන් මුදල් හම්බ කරන්නේ. අපි කියනවා අපේ රටවල් වලින් ඔවුන් මොනවද හම්බ කරගන්නේ කියලා. ලෝකෙම ගිහිල්ලා කතා කරොත් කියලා කියයි අනේ මොනවද මං හම්බ කරගන්නේ මේ රටෙන් කියලා අනේ මට මේ රට අරගෙන තිබෙන වැඩේ මොකද්ද කියන එක කියලා මම ආවේ ඔබට අන්න ඒක කියලා දෙන්නයි ඔබව තලලා 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 කජු ගෙඩියක් තලලා වගේ ඔබව පැත්තකට දාලා හතරට පහට ඇටකටු ටික කඩලා කතා කරන්න බැරි විදිහට ඔබව පීඩණයට ලක් කරලා ජාතිකයක් විදියට ඔබව දනගස්සලා ඔබේ ඉඩම ඔවුන් ගන්නවා ඔබේ බලාගාරය ඔවුන් ගන්නවා ඔබේ භූමිය ඔවුන් ගන්නවා ඔබට කතා කරගන්න බෑ ඔබ දුවන්නේ ඔබේ ආහාර වේල සොයාගෙනයි ලංකාවේ ජාතීන්ගෙන් මේක කියන්න එපා මේ රටේ මේ ධනවත්තු මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සු ගැන කියලා මම දැක්ක සමහර වැඩසටහන් වලට ගිහිල්ලා සමහරය කියනවා ධනවත් මිනිස්සු රණ්ඩු වෙන්නේ නැහැයි කියලා. සමා වෙන්න මේක මං ඔබතුමන්ලාට කිව්වට මේ රටේ ධනවත්තු ඉන්නේ 100ට 2යි. මේ රටේ ධනවත්තු ඉතාම සුළු ප්‍රමාණයක් සිටින්නේ. ඒ ධනවත්තුත් මේ මෑත කාලින 1994න් පස්සේ ලංකාවේ දේපොළ ලංකාවේ මහජනතාවගේ මුදල් ටික සොරාගෙන තමන්ගේ බැංකුවේ දාගෙන ධනවත්තු වෙච්ච උදවිය මහා විශාල ව්‍යාපාරිකයින්ට මුදල් ආපු විදිය කියන්න පුළුවන් වෙච්ච මුදල් ආපු ක්‍රමවේදයක් නෑ ඔවුන්ගේ මුදල් දිහා බැලුවාම මේ නිසා මේ රටේ සාමාන්‍ය වැසියාව ඉතාමත් පල්ලෙහාට දාලා ඒ අයට ජීවත් වෙන්න බැරි විදිහට තමන්ගේ රටේ ඉඳගෙන ආහාර වේලක් කන්න බැරි විදිහට ඒ අයට පිට රටටම ගිහිල්ලා මුදල් හම්බ කරන්න ඕන විදිහට සමාජ තත්ත්වයක් ගොඩනගලා තිබෙනවා තරුණ දරුවෙක්ට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා තමන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්න බැරි තත්ත්වයක් ගොඩනගලා තිබෙනවා අනිවාර්යෙන්ම තමන්ට තිබෙන ගෙයක් විකුණන්න ඕනි ඉඩමක් විකුණන්න ඕනි අනිවාර්යෙන්ම මේ රටේ ඉහළ අධ්‍යාපනයක් ලබා ගන්න නම් සල්ලි තිබෙන්න ඕනි විශේෂයෙන්ම මේ රටේ හොඳ පාසලකට යන්න නම් ඔබ අනිවාර්යෙන්ම ඉතා ඉහළ මුදලක් තිබිය යුතු කෙනෙක් වෙන්න ඕනේ සැමට පොදු අධ්‍යාපනයක් තිබිච්ච රටේ
සැමට පොදු ක්‍රියාවලියක් තිබිච්ච ප්‍රදාතන්ත්‍රවාදී රට අද වෙනත් තලයකට අරගෙන යනවා මම මේක කියන්නේ ඉතාමත් කලකිරිච්ච සමාජයක ඉතාමත් කලකිරිච්ච වැඩිහිටි පරපුරක් සිටින සමාජයක ඕන් කියනවා අනේ අපෝයි මේ රටට මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඇත්තටම ගරු ජනාධිපතිතුමනි ඔබට මේක ඇහෙන්නේ නැද්ද ඔබට මේක පෙනෙන්නේ නැද්ද අඩුම තරමේ ඔබතුමා හවසට හවසටවත් චුට්ටක් ඇවිදින්නේ නැද්ද ජනතාවගෙන් අහන්න කොහොමද කියලා පැරණි කාලේ රජවරු වේශ මාරු කරලා ඇඳුම් මාරු කරලා කොණ්ඩ ක්‍රමය වෙනස් කරලා දැලි වස්ත්‍ර ඇඳගෙන ගිහිල්ලා බලනවා ජනතාව කාලද ඉන්නේ ජනතාවට ලෙඩ රෝග වලට බෙහෙත් හේත්කම් තිබෙනවද කියලා සුවෙන්ද ඉන්නේ කියලා අනේ අපෝයි අපේ රටට ගිය කල ඇඳුම් මාරු කළා අහන්න ගිහිල්ලා තිබෙන්නේ වෙනත් රටවලට ගිහිල්ලා තමන්ගේ පෞරුෂත්වය අපේ රටේ පෙන්වන්නයි අපේ රටේ පෙන්වන්න තිබෙන පෞරුෂත්වය මොකක්ද අපේ රටේ තිබෙන අවශ්‍යම බලාගාර විකිනනකොට වුන්ට විකිනෙන්නේ රටේ වැදගත්ම එකක් රටට විදුලිය සපයන බලාගාරයක් එතකොට මේ විදුලිය පාවිච්චි කරන්නේ කවුද මේ විදුලිය පාවිච්චි කරන්නේ මේ රටේ ගෙයක් ගෙයක් ගානේ ඉන්න මහ ජනතාවයි මේ රටේ දරුවන් මේ රටේ තරුණයින් මේ රටේ රෝහල් මේ රටේ අධ්‍යාපනය කරන සියලු දෙනාමයි මේ විදුලිය පාවිච්චි කරන්නේ මේ රටේ ශ්‍රමිකයින් මේ රටේ ව්‍යාපාරිකයින් මෙන්න මේ අය විදුලිය පාවිච්චි කරන්නේ විදුලිය නැතිව රටක් ගෙන යන්න බැහැ වෙනකොට අපි දෙන රුපියල අපෙන් උදුරා ගන්න එන්නේ රටේ ඉන්න ලෝකේ ඉන්න බලවත්ම රට ඇමරිකාවයි මම එනිසා කියනවා මේ පොතේ එක තැනක සඳහන් වෙනවා හිටපු ජනාධිපතිතුමා බිල් ක්ලින්ටන් එතුමා ලියනවා ගිවින් කියලා කෘතියක් ඒ ගිවින් කියන කෘතියේ ලියන්නේ එතුමා ලෝකයේ ජනතාවට තිබෙන දැඩි කරුණාව නිසා ඇති කරගත් සංවිධානය මගින් පරිත්‍යාගශීලීව ලෝකයේ ජනතාව වෙනුවෙන් දෙන මුදල් ආධාර සහ වෙනත් වෛද්‍ය ක්‍රම උපකරණ සම්බන්ධවයි එතුමා මේ කෘතියේ ලියනවා එවැනිම ඇමරිකාවේ එවැනිම තවත් රටවල්වල විශේෂයෙන්ම ධන පරිත්‍යාග කරන උදවිය පිළිබඳව සටහන් මෙහි එක තැනක පිටු දෙකක සඳහන් වෙනවා ලංකාවේ නම විශේෂයෙන්ම ඒ ලංකාවේ නම සඳහන් වෙන කොටස මම ඔබට කියවනවා Another unique global giver is World Recycle, sorry, Bicycle Relief. After the tsunami, the World Bicycle Relief raised 1.5 million US in cooperation with the large Christian NGO World Vision International to provide more than 24,000 bicycles to the people in Sri Lanka. Mama, mage ratavasi yangeng ahanawa. Amerikawa kiyenawa. Ape rate minissunta bicycle 24,000ක් ලබා දුන්නා කියලා. ඒ කෘතියම තව තැනක තිබෙනවා. මෙරටට එවපු විශාල බඩු ප්‍රමාණයක් එයාපෝට් එකේ කොළඹ ගුවන් තොටුපළේ බෙදා හරින්න බැරුව නාස්ති වෙලා විසි වෙලා ගියා කියලා මේක මම මෙතනදී ගන්න උදාහරණ විදිහට එක පැත්තකින් එතුමන්ලා අපේ රටට උදව් කරනවා අපේ අන්තිම දුප්පත්ම සත පහක්වත් නැති ඉතාම දුප්පත් රටක් කියලා මම ලංකාවේ මේ අවුරුද්දේ හිටපු නැති හින්දා මම දන්නේ නැහැ 24000ක් බයිසිකල් අපේ ජනතාවට ලැබුණද කියන එක එතුමා ඒකේ විස්තර සඳහන් කළා නෑ කෘතියේ කාටද මේක ලැබුණේ කියන එක ඒ නිසා මගේ රටේ නම කෘතියක සඳහන් වෙනකොට මම ඒක සොයනවා මේක සඳහන් වෙලා
තිබෙන්නේ සත්‍යක් මතද කියන එක. එතකොට අද ඇමරිකාව එනවා අපේ රටේ බලාගාරය ඉතාම සුළු ඩොලර් ප්‍රමාණයකට මිලදී අරගෙන එයින් මුදල් හම්බ කරන්න. බලන්න මේක මොනතරම් මේ රටේ ජනතාවට නොදැනෙන ආර්ථිකමය වශයෙන් වැටීමක්ද මේ රටේ කියන එක. අඩුමතරමේ මේ අමාත්‍යවරුන්ට මේවා මම දන්නේ කොයි අමාත්‍යවරයෙද මෙවැනි යෝජනා ගේන්නේ කියන එක. ඒ අයට සත පහක මොලයක් නැහැ කියන එක නම් ඉතාමත්ම පැහැදිලිවම පේනවා. මොකද රටේ ගුවන් විදුලිය, රටේ ටෙලිෆෝනය, රටේ ඉලෙක්ට්‍රිසිටි, රටේ වතුර මේවා ලෝක ජනතාවට ආදායම හම්බ කරන්න ලැබෙන මාර්ග බවට පත් කරන්නේ තනි ක්‍රම මේ රටේ අනාගතය වලපල්ලට යවමින් කියන එක මම කියන්න ඕනේ. අපේ රටේ අනාගතය සඳහන් වෙන්න ඕන කරන්නේ මේ රටේ උත්පාදනීය විය යුතු ඉලෙක්ට්‍රික් මගින්. ඇයි අපේ රටේ ඩෑම් එකක් හදන්න ආයෝජනය කරන්නේ නැත්තේ? අපිට තිබෙන වතුර ටික පාවිච්චි කළා විදුලිය නිෂ්පාදනය කරන්නේ නැත්තේ ඇයි? අද 2021 ලෝකය විදුලිය නිෂ්පාදනය කරන්නේ ගෑස් යොදාගෙන නෙවෙයි. අද ලෝකය විදුලිය නිෂ්පාදනය කරන්නේ ඊට වඩා තාක්ෂණිකව ඉහළට ගිහිල්ලා තිබෙන නැනෝ තාක්ෂණය යොදාගෙනයි. ඊට වඩා තාක්ෂණයේ ඉහළට ගිහිල්ලා තිබෙන විදුලි සුළං මගිනුයි අද විදුලිය නිෂ්පාදනය කරන්නේ. සුළං මගිනුයි වතුරවල තිබෙන මුහුදේ තිබෙන වේව්ස් මගිනුයි අද නිෂ්පාදනය කරන්නේ. කොහෙවත් රටක තිබෙන තෙල් ගෙනල්ලා හරි ගෑස් ගෙනල්ලා හරි ඒවටත් මුදල් ගෙවමින් ජනයා පාවිච්චි කරන විදුලියේ දුවන විදුලි මීටරය යවන මීටරයෙන් මුදල් හම්බ කරන්න සිටින බලවත්තු කුමන බලවත්තුද කියලා මං අහනවා. ඔවුන්ට දැනෙන පුඩ් කුඩා රාජ්‍යයෙන් හම්බ කරන මෙන්න මේ දර්ශනීය මානව හිතවාදී තියරි එක මොකක්ද කියලා මම අහනවා. එදා මම දැක්කා වීඩියෝවක කොහේ හරි තැනක මාධ්‍ය සඳහන් වෙලා තිබෙනවා ඇමරිකානු තානාපති කාර්යාලය ඩොලර් 40,000ක් ගෙවනවා මේ රජයට. ඒක ඩොලර් 265,000ක් ගෙවනවා කියලයි කියන්නේ මිලියන. ඒ මිලියන 265 ගෙවන්නේ ලංකාවේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ ආර්ථිකයේ ගොඩනගන්න පුළුවන් වෙච්ච ආර්ථික ක්‍රමවේද. ඒ කියන්නේ කාන්තා ව්‍යවසායකයින්ව රට පුරා ඇති කරන්න කියලා. ලංකාවේ දේශපාලන පක්ෂයක් අද ආණ්ඩුව කරනවා කියලා මේ රටට ලැබෙන සියලුම වරප්‍රසාද දේශපාලනිකව පක්ෂ දේශපාලනට යොදවන්න කිසියම් විදියකින් ක්‍රමවේදයක් නැහැ. මම අහනවා ඇමරිකන් තානාපති කාර්යාලයෙන් ඔබතුමන්ලා මේ රටට දෙන මුදල් ඔබතුමන්ලා දෙන්නේ පක්ෂ දේශපාලනයෙන් රටේ ජනතාවගෙන් තවත් මේ රට ණය කරන්න නම් මේ රට ගිලා දමන රටවල් වන්නේ ඔබලායි. ඒ නිසා ඔබලා සූදානම් වෙන්න ඕනේ මේකට නියම උත්තරේ අපිට ලබා දෙන්න. මේ රටේ දේශපාලනය වල්වැද්දුවේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ දේශපාලකයන්ට මුදල් අතට දෙමින් ඒ මුදල් අතට දුන් බවට මාධ්‍ය අනන්තවත් සාක්ෂි තිබෙනවා. මිනිස්සු පා එළියට ඇවිල්ලා තමන්ගේ සාක්ෂි මිටි ගොනු එක්ක කතා කරනවා මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් මේ රට මෙන්න මේ ජනාධිපතිවරයාට දුන්නා මෙන්න මේ අගමැතිවරයාට දුන්නා මෙන්න මේ මන්ත්‍රීවරයාට දුන්නා. අදටත් ඒවට විසඳුමක් නැහැ. හැබැයි ඔබලා මේ කරන දේ දිගින් දිගටම කරනවා නම් මේ රට ඇතුලේ මේ රටේ ජනතාව මේ රටේ වැඩිහිටි පරපුර මේ රටේ තරුණ දරුවන් ගොඩ ගැහෙනවා මේක වෙනස් කරන්න. පාදඩ දේශපාලනය අවශ්‍ය කරන්නේ නැහැ අපිට. බොරුකාර දේශපාලකයෝ අවශ්‍ය කරන්නේ නැහැ. පක්ෂ දේශපාලනය තුලින් මේ රට ගිලගත් දේශපාලනය අවශ්‍ය කරන්නේ. ඔවුන්ට පක්ෂ දේශපාලනය සුලින් එක වෙලාවකදී ඔවුන්ගේ ප්‍රශ්න එකට ගොඩ වෙනකොට ජනතාව රවට්ටන්න එකට එකතු වෙන්න පුළුවන්. එතකොට රටේ දේවල් විකුණනකොට ඔවුන්ට එකතු වෙන්න පුළුවන්.
රටේ මහජනතාවගේ ප්‍රශ්නවලට ඔවුන්ට එකට එකතු වන්න බෑ. අද මේ රටේ ජනතාවට විදුලි බිලෙන් ඇමරිකාවට මුදල් ගෙවන්න සිද්ධ වෙනවා. වතුර බිලෙන් තවත් දෙනෙකුට ගෙවන්න සිද්ධ වෙනවා. ගන්න බෙහෙත් පෙත්තෙන් තවත් රටකට මුදල් ගෙවන්න සිද්ධ වෙනවා. අපි කතා කරන මේ ෆෝන් එකෙන් මොබයිල් එකට අපි දාන රුපියල් 100 තවත් රටකට ගෙවන්න සිද්ධ වෙනවා. අපි අඳින මේ ඇඳුමෙන් තවත් රටකට ගෙවන්න සිද්ධ වෙනවා. අපි කන බොන බත්පතෙන් අපි තවත් රටකට ගෙවනවා. මේක ගෙවන්නම ඉපදිච්ච ජීවිතයක්. ලංකාව කියන්නේ කුඩා රටක් නෙවෙයි. ලංකාවේ ජනතාව කියලා කියන්නේ කුඩා ජනතාවකුත් නෙවෙයි. නව ශ්‍රීලන්තයේ සිටින්නේ මිලියන 6කට 7කට පමණ වෙච්ච ඉතා කුඩා ජනතාවක්. ලෝකයේ දල දේශීය නිෂ්පාදිතෙන් ලෝකයේ රටවල් අතරින් අද නව ශ්‍රීලන්තයේ ඉන්නේ ඉතාම ඉහළ තලයක. ස්විස්ලන්තය ගත්තොත් ඒ වගේම කුඩා රාජ්‍යයක්. මම කුඩා රාජ්‍ය ගැන කතා කරන්නේ නැහැ. නමුත් මගේ රට එන්න එන්නම පහළට අදින මේ ජනතාව ඔවුන් දේශපාලකයෝ නම් මම ඔවුන්ට විරුද්ධව කතා කරනවා. මම කිසියම්ම දේශපාලකෙක් වැරදි කරනවා නම් ඒ වැරද්ද හරි කියන්නේ ඉදිරිපත් වන්නේ නැහැ. මම නැගී සිටින්නේ මගේ රටේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නයි. ඔබට මේක තේරෙනකම් ගරු ජනාධිපතිතුමනි ඔබට මේක වැටහෙනකම් මට මේක කතා කරන්න සිද්ධ වෙනවා. ඔබ මේ විකුණන්නේ අපේ දරුවාට හිමිවිය යුතු මුදලයි. ඔබට මේකට මුදල් අවශ්‍යතාවය තිබුණා නම් ඇයි අර 20ක් කම්පැනි ආපු අයගෙන් කෙනෙක්ව තෝරා ගත්තේ නැත්තේ? ඇයි මේකට ලංකාවේ මිනිසුන්ට ආයෝජනය කරන්න අවස්ථාවක් දුන්නේ නැත්තේ? ලෝකයේ වටේ ලාංකිකයින් සිටිනවා අද මුදල් අතේ තියාගෙන ලංකාවේ ව්‍යාපාරවලට වියදම් කරන්න. නමුත් ඔබලා වියදම් කරන්න අවස්ථාව දුන්නේ මේ රට විනාශ කරන්න බලන් ඉන්න අයටයි. ඒකට මේ රටේ ජනතාව කොච්චර කැමති වෙයිද? ඔබට මතකද එදා ස්වාමින් වහන්සේලා ගිහිල්ලා ඉඳගන්නවා නිදහස් චතුරාර්ය භූමියේ අපි මේ ව්‍යාපාර ක්‍රමයට විරුද්ධයි කියන එක? අපි අපේ රටේ කොටස් ඇමරිකාවට නෙවෙයි, චීනෙට නෙවෙයි, ඉන්දියාවට නෙවෙයි කිසි කෙනෙක්ට දෙනවට විරුද්ධයි. මේ රට තිබිය යුත්තේ ස්වෛරී රාජ්‍යයක් විදිහටයි. මේ රට තිබිය යුත්තේ මේ රටේ ජනතාවටයි. මේ රටේ ජනතාව කවුරු වුණත් කමක් නැහැ. ඔවුන් ශ්‍රී ලාංකික ජනතාව. ඔවුන්ටයි මෙහි අයිතිය තිබෙන්නේ. ඔවුන්ගේ අයිතිය තුරන් කර ඔබ මේ රට විකුණන්න උත්සාහ කරනවා නම් ඔබ මේ පොළවට කරන දරුණුතම විපාකය තමයි මේක. මේකට ඔබට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. අද මිනිස්සුන්ට ගෑස් සිලින්ඩරයක් ගන්න ඕනකම තිබ්බත් ගෑස් සිලින්ඩරයක් ගන්න තැනක් නෑ. අද මිනිස්සුන්ට පිටි පැකට් එකක් ගන්න ඕනකම තිබ්බත් පිටි පැකට් එකක් ගන්න ඕනකමක් නෑ. රජය කියන්නේ ජනතාවට දෙවේලක් ගන්න කියලා. රජයේ සමහර අය කියනවා කිටිපිරි පිටිකිරි බොන්නත් එපා කියලා. අනේ මෙහෙම රටක් මිනිස්සුන්ට කණේකේ චීස් කෑල්ලක් කන්න තහනම්. හැබැයි ඒගොල්ලන්ට කන්න තහනමක් නැහැ. ඒ නිසා මේ වැරද්ද දිගින් දිගටම සිද්ධ වෙනවා නම් මෙතන තිබෙනවා ලොකු වැරද්දක්. අපේ ජනතාවව තලා පෙලා අපේ ජනතාවට ගන්න තිබෙන බඩුව ගන්න තැන් නැති ක්‍රමයක් හදලා මේ රට වටන්න නේද හදන්නේ? මේ වැට්ටීමට අපි තවත් ඉඩ දෙන්න ඕනේද? අපි මේක බලාගෙන සිටින්න ඕනේද? වැටීම වැරදි නේද? අපේ රටේ වටන ක්‍රමයක් නෙවෙයි අපි ගොඩනගන්නේ. මේ රජය ගෙනාවේ මේ රට නගගන්නයි, ඉහළට ඔසවා තබන්නයි. කවුද දැන් මේක කරන්නේ? මේ රටේ ඉන්න මන්ත්‍රීවරු ඇමතිගොල්ලෝ සියලු දෙනාම එකට එකතු වෙලා මේ රට වටනවා.